1940 ගණන් වලදී අහම්බෙන් නිපදවන ලද මයික්‍රෝවේව් උදුන අද වෙනකොට හැම ගෙදරකම කුස්සියේ තියෙන ප්‍රධාන උපකරණ වලින් එකක්. මයික්‍රෝවේව් උදුන මගින් ආහාර පිසීම සහ නැවත රත් කිරීම පහසු කරනවා. ඒත් මයික්‍රෝවේව් උදුනේ පිසීමෙන් වැළකී සිටිය යුතු විශේෂිත ආහාර වර්ග කිහිපයක් තියෙන බවත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ආරක්ෂාකාරීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔයාට උදව් වෙන කරුණු කිහිපයක් තමයි අපි ඔයාට අරගෙන ආවේ. මයික්‍රෝවේව් උදුනේ පිසීමට සුදුසු නැති ආහාර කිහිපයක් ගැන දැන් අපි විස්තර දැනගනිමු. වීඩියෝ එක බලන්න කලින් මතක් කරනවා අපේ සිව්කොන YouTube channel එක තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න. පළමුවෙන්ම අපි කතා කරන්නේ බිත්තර පිළිබඳව. මයික්‍රෝවේව් උදුනේ බිත්තරයක් තම්බන්න උත්සාහ කරනකොට ජල අණුවලින් වාෂ්ප සාදමින් පීඩනය එකතු වෙනවා. බිත්තරවල තුනී පටලයක් සහ කවචයක් තියෙන නිසා ඒවට ලොකු පීඩනයක් රඳවා ගන්න බෑ. එතකොට මයික්‍රෝවේව් උදුන තුල බිත්තරයක් තැම්බුවොත් බිත්තරය ඉක්මනින්ම පිපිරී යනවා. දෙවෙනියට අපි කතා කරන්නේ කැරට් ගැන. කැරට් මයික්‍රෝවේව් උදුනක තම්බා රත් කරන්න පුළුවන් වුණත් පොත්ත පිටින් තියෙන අමු කැරට් අලයක් මයික්‍රෝවේව් උදුන ඇතුළට දැමීම අනතුරුදායක වෙන්න පුළුවන්. කැරට් නිසි ආකාරව සෝදා නොමැතිනම් සහ අපිරිසිදු අපද්‍රව්‍ය තිබෙනව නම් පසෙහි තියෙන ඛනිජ ලවණ මගින් මයික්‍රෝවේව් උදුනේ ගිනි පුපුරක් ඇති වෙන්න පුළුවන්. මෙය නිතරම සිදු කළොත් මයික්‍රෝවේව් උදුනටත් හානි වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනියට අපි කතා කරන්නේ සැකසූ මස් පිළිබඳව. සැකසූ මස් කියන්නේ පෝෂ්‍යදායී ආහාරයක් නෙවෙයි. ඒවායේ අධික ලුණු, ආදේශක, රසායනික ද්‍රව්‍ය සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු වෙනවා. දෙලිමස් සහ ටින් කළ ආහාරවලට මයික්‍රෝවේව් විකිරණ එකතු වුණාම ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමටත්, හෘද ගැටලු ඇතිවීමටත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා හැම් සහ සොසේජස් රත් කිරීමට ආරක්ෂිතම ක්‍රමය ග්‍රිල් එක මත හෝ ලිප මත රත් කිරීමයි. හතරවෙනියට අපි කතා කරන්නේ ජලය පිළිබඳව. මයික්‍රෝවේව් උදුනේ වතුර රත්කරන එක හරිම ලේසි ක්‍රමයක් කියලා ඔයා හිතනවා ඇති. ඒත් අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ බොහෝ පිලිස්සුම් අවස්ථා පැමිණෙන්නේ මයික්‍රෝවේව් උදුනේ රත්කරන ලද ජලයෙන්, විශේෂයෙන් ළමයින් විසින් ඒවා හසුරවන විටදී බවයි. මයික්‍රෝවේව් උදුනක රත්වීමට හේතුවන සුද්ද්‍ර තරංග මගින් වතුර ඕනෑවටත් වඩා රත්කර ජල අණු අස්ථාවර කරන නිසා සමහර විට පිපිරීම් පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා. පස්වෙනියට අපි කතා කරන්නේ මිරිස් පිළිබඳව. විශේෂයෙන්ම ගොඩක් සැර මිරිස් වර්ගවල කැප්සයින්සින් බහුලව අඩංගු වෙනවා. ඒවා තරමක් ගිනි ගන්නාසුළු සංයෝගයක්. කැප්සයින්සින් මයික්‍රෝවේව් උදුනේ සුද්ද්‍ර තරංගවලට නිරාවරණය වුණාම මයික්‍රෝවේව් උදුනෙන් මොදා හරින ගින්න සහ දුම, සමේ, කෝපයක් සහ දැවෙන සංවේදන ඇති කරන්න ඉඩ තියෙනවා. හයවෙනියට අපි කතා කරන්නේ කුකුල් මස් පිළිබඳව. කුකුල් මස් කියන්නේ සල්මොනෙල්ලා බැක්ටීරියාව ව්‍යාප්ත කරන ප්‍රසිද්ධම ආහාරයක්. විශේෂයෙන්ම කුකුල් මස් හරියට පිසිනු නොලැබූ විට මයික්‍රෝවේව් උදුනට දමා අමු කුකුල් මස් කැබැල්ලක් පිසූ විට එය ඒකාකාරව සහ හොඳින් පිසීමේ ඉඩ ගොඩක් අඩුයි. බැක්ටීරියා ඔක්කොම විනාශ වෙන්නේත් නැහැ. ඒ නිසා මස් වර්ග පෑන් එකක, ග්‍රිල් එකක ඍජු තාපයට නිරාවරණය කර හොඳින් පිස ගැනීම වඩාත් සුදුසුයි. හත්වෙනියට අපි කතා කරන්නේ තක්කාලි සහ තක්කාලි සෝස් පිළිබඳව. තම්බපු බිත්තර වගේම තක්කාලිත් මයික්‍රෝවේව් උදුනේ වැඩි කාලයක් තිබුණොත් පුපුරන්න පුළුවන්. නැවුම් තක්කාලි සහ පැස්ටා සෝස් වල තියෙන ද්‍රව අන්තර්ගතය නිසා පීඩනය වැඩි වී බුබුලු සහ දියර පිටවීමට හේතුවන අතර මයික්‍රෝවේව් එක රතු පාට ඉස්ම වලින් වැසී යනවා.